मे बोधिन वहाँ से नहीं मैं गमे माँ एक भी लाती है ना मैं खाटन पीन के मेरे बोधिन वहाँ से अभी तो पारा मैं मैडम कर ला गोपनीय करने लगे ये बहुत ही महान से की तो की तो ऐसे खेत के अर्गन कपल ला मैंने अब सर ऐप है उन बौद्ध इवागे मगे अम्मता दिमापियन बौद्ध हापीट थीन थीतागन बे अत्र बौद्ध मे वगे वेड कराई अभी मैं खाता आरंभ करूँ अब वहाँ से कि नाम मम पूज्य केवल कले कुशल धाम पोड़ी हामद्रो पोड़ी हामद्रो ने मैं अभी अद एविल लाइन प्रदेश को है दापे हामद्रो मैं अपे महात्या लेवल लाइन ने गालगमु नल्लच्छे के न गंपेसर मैं विहार स्थान नम श्री केत्ताराम बौद्ध मध्य स्थान बौद्ध काटे डिपार्टमेंट विशेष साहतिक बुद्धि लती साहतिक कर लती अब वहाँ से मट मैं පන්සල් ඩාපු වෙලාවින්ද මම වහන්සේ හරි සිල්වත් විදිහට කතා බහ කරා ගමේ අයත් ඔබත් එක්ක හරි හරියට මේ පන්සලේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා ඒ වගේම මම දකින්න සන්තෝසයි මේ ඉදිකිරීම පවා සිද්ධ වෙනවා ඉතින් කියන ආරම්භ කරලා තියෙනවා ආරම්භ කරලා තියෙනවා ඔව් කමක් නැද්ද මං ඇහුවට වයස එහෙම කියලා මගේ වයස අවුරුදු 23යි 23යි මුල් ගම කොහෙද අපේ හැඳුනන්නේ මුල් ගම පුත්තලමේ කිව්ලංක 4යි කිව්ලංක 4යි ඔව් පළවෙනි විහාරස්ථානයේද මේ ඔබ වහන්සේ නැහැ වැඩවාසය කරන මේ මගේ මම වැඩවාසය කරන ඉස්සල්ලාම පුත්තලම කිව්ලංක 4යි ශ්‍රී ඥානෝදේ මූලික පිරිවෙනේ ඊට පස්සේ තමයි මේ විහාරස්ථානෙට වැඩම කරලා මේ දායකයගේ ආරාධනාවත් මත නල්ලච්චිය ප්‍රදේශයේ දායක පිරිසගේ ආරාධනාව මත තමයි මේ විහාරස්ථානෙට ඔබ වහන්සේ වැඩම කරවන්නේ ඔව් නායක හාමුදුරුවන්ගේ අනුදැනුම මත ශ්‍රී ලංකා රාමණ්‍ය මහානිකායේ මේ අක්තපත්‍රයකුත් තිබෙනවා ඔව් විහාරාධිපති විහාරාධිපති ඇටියට ඒ කියන්නේ නිකායේ ලියාපදිංචි පන්සලක් ඇටියට මේ කාරණා අපි හැමදෙරේ මම ඉදිරිපත් කරේ මේ මේ පන්සල මේ බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලියාපදිංචි නල්ලච්චි ප්‍රදේශයේ ගම්වාසීන් වඳින්න පුදන්න එන එකම තැන මෙතන ඔබ වහන්සේ ඇත්තටම මේ පන්සල දියුණු කරන්න ලොකු වෙහෙසක් ගන්නවා කියලා අපි මේ විහාරස්ථානයට ඇතුල් වෙනකොටම අපිට දැනුණා හැඟුණා ඉතින් ඒ වගේම මම මේ විහාරස්ථානට එන්න හේතුවත් අපි කතා බහ කරමු. ඒකට හේතුව තමයි මම දැක්ක පහුගිය දවසක ගල්ගමුව අපේ හිතවත් මාධ්‍යවේදියෙකු වාර්තා කරලා තිබුණා මේ විහාරස්ථානේ බෝධින් වහන්සේ යම් කිසි බෞද්ධයන් පිරිසක් විසින් කපලා ඉවත් කරලා. බෞද්ධයෙක් වශයෙන් මේ වාර්තා කළ යුතුද නැද්ද කියලා මගේ හිත දෙපාර තුන්පාර කිව්වා. නමුත් මේ වාගේ දෙයක් අය නොවෙන්නට තමයි මේ කාරණේ අපි වාර්තා කරන්නේ. අපි වැටුණු තැන බෞද්ධයෙකුට එහෙම වැටෙන්න පුළුවන්ද
මේකෙ මුල මැද අග මම දන්නේ නැහැ අපි හඳුරන්නේ. ඔබ වහන්සේට මේ කතාව අපේ ඇයට කියන්නට වෙනවා. ඒක නිසා අපි මේ කතාව පටන් ගමු. මොකද්ද අපි හඳුරන්නේ මේකෙ මුල මැද අග? මම මේ විහාරස්ථානෙට වැඩම කරලා ටික කාලයක් වැඩ වාසය කරමින් ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. අපේ ප්‍රදේශයේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, ඒ වගේම සුරාබදු එකේ වැඩ කරන නියෝජිතෙක් ඇතුළු මේ ගම්පීසේ ජීවත් වෙන ආගමක් දහමක් නැති පිරිසක් තමයි ඒක රාශී වෙලා මුල ඉඳන්ම මේ විහාරස්ථානයට ද්‍රෝහිකම් ඉෂ්ට සිද්ධ කරේ. නිසා මීට දවස් කිහිපයකට පෙර ඒ පිරිසම පෙරත් නොඑක ආකාරයට මේ විහාරස්ථානයේ මේ විදිහටම නොඑක විදිහේ ප්‍රශ්න ගැටළු නිර්මාණය කරා. හැබැයි බරපතලම ප්‍රශ්නේ නිර්මාණය කරේ මීට දවස් කිහිපයකට පෙර. මේ කතාව වෙන්නේ කවදද අපි හඳුන බෝධින් වහන්සේ කපල ඉවත් කරන්නේ කවදද? මේ සිද්ධියේ ඉෂ්ටතුන් ඉටුනේ අපේ මහත්තයෝ මේ මාසේ 20 වෙනිදා උදෑසන 8:30ට පමණ මගේ දායක පිරිසේ දෙතුන් තුන්දෙනෙක් එක්ක අපි කතා බහ කරමින් ඉන්නකොට පොඩ්ඩක් පිටිපස්සට යනකොට අර පැත්තෙන් කැටි උදළු යකඩ බාර් අරගෙන පිරිසක් 15ක් විතර ආවා. ඒ බෞද්ධයෝ? බෞද්ධය තමයි අපේ මහත්තයෝ මේ වැඩේ කරේ. ඒක තමයි හිතට තියෙන ලොකුම වේදනාව, දරා ගන්න බැරි වේදනාව. බෞද්ධයෝ පිරිසම්ම මේ වගේ දෙයකට සම්බන්ධ වීම තමයි දරා ගන්න බැරි එකම තියෙන වේදනාව. කොහොම කතා කර කර අපි ඉන්නකොට පිටිපස්සට යනකොට මේ පිරිස ඇවිල්ලා අපේ විහාරස්ථානයේ දාලා තිබ්බ කොඩි කණු ටික, ඒ වගේම ලයිට් කණු ටික, ඒ වගේම වැට සීමාව, මේ සියල්ලම ගලෝලා සීසීකට විසිකේ. බෞද්ධ කොඩි වර උඩින් විසිකනකොට හදවතට මහ වේදනාවක් දැනුණා. ඊට පස්සේ තමයි මේ පිරිස නැවත ඒ වැට කණු ගලෝලා, ඒ වගේම අර බෞද්ධ කොඩි ගලෝලා විසිකලා ගියා. නැවත ආයේ පිරිස ආයේ නැවත ඇවිල්ලා තමයි මේ බෝධින් වහන්සේ කපලා දැම්මේ. ඔබ වහන්සේ ඇස් දෙකට දැක්කද? ඇස් දෙකට දැක්කා. හිතට මොන වගේ දෙයක්ද දැනුනේ? හිතට දරා ගන්න බැරි ලොකු වේදනාවක් දැනුණා. මට කර කියා ගන්න දෙයක් නැතුව ගිය ඇත්තටම. ඒ අය ආවේ කැටිපොර අරගෙන. මම බෝධින් වහන්සේ ළඟට පයින්නවා. ඒ අවස්ථාවේ මම දෙපැත්තක් කල්පනා කරා. බැරි වෙලාවත් මම බෝධින් වහන්සේ ළඟට පැන්නනම් ඒ අය මගේ අතට අත තිබ්බනම් මාත් එක්ක හිටපු අයියලා නිකන් ඉන්නේ නැහැ. මෙතන රණ්ඩුවක් බවට පත් වෙනවා. මං ඇස් දෙකේ ඇඳුක ඇස් දෙක කඳුළු පොරවාගෙන උන්වහන්සේගේ සමාය ඈද සිටියා. මට වෙන කරන්න දෙයක් නැහැ. මිනී මෙරුමක් වුණා නම් මේට වඩා ලොකු දෙයක් ඉෂ්ට සිද්ධ වෙනවා. මං මට වෙන කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. අපි 10ක් 15ක් එනකොට මේ ස්ථානේ 3 දෙනයි 4 දෙනයි මාත් එක්ක හිටියේ. මේ අයට කර කියා ගන්න දෙයක් නැතු වුණා. බෝධින් වහන්සේව රැක ගන්න විදිහක් බැරි වුණා. මටත් රැක ගන්න බැරි වුණා. මගේ තිබ්බේ මිනී මැරුමක් නොවීමේ ප්‍රශ්නේ බේර ගන්න. එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ මීට වඩා බරපතල වෙනවා. මම බෝධින් වහන්සේට හිතින් අදිෂ්ඨාන කළා මට සමා වෙන්න බෝධින් අපේ බෝ රජුනේ. මේ උණු දෙයට මට කරගන්න දෙයක් නැහැ. මම දෙපැත්තකට හිර වෙලා හිටියේ අපේ මහත්තයෝ. මාත් එක්ක හිටපු ඒ සහෝදරයෝ ටික බේර ගන්නත් ඕන, බෝධින් වහන්සේ බේර ගන්නත් ඕන. බෝධින් වහන්සේ කපලා ඉවත් කරනවා. ඔව් අපේ මහත්තයෝ. උන්ට හිතක් තිබුණාද? හිතක් තිබ්බනම් මං හිතන්නේ වැඩේ කරන්නේ නැහැ. හිතක් නැති නිසා තමයි බෝධින් වහන්සේ ඇද ඇද්දා මුලට මුලින්ම කපලා ආයේ නැවත අරගෙන ඒ බෝධින් වහන්සේ කීතුවට කපලා දැම්මා. ඒක දැනෙනකොට බෞද්ධයන් හැටියට හදවතට දැනකොට අපේ මහත්තයෝ ඒ ඇස් දෙකට කඳුලක් එක්කිනවා. විහාරස්ථානයට බොහෝ අය ඇවිල්ලා අපේ මහත්තයෝ බෝධින් වහන්සේ දිහා බල ඇඬුවා. පංගුවක් අය දකින්න බැරි හින්දා විහාරස්ථානය සම්බන්ධ වුණේ. අපි ඉතාම ගෞරවයෙන් මේ බෝධින් වහන්සේ ඉතාම වටිනා කියන පුණ්‍ය භූමියකින් මට මේ බෝධින් වහන්සේ ලැබුණේ. ථූපාරාම පුණ්‍ය භූමිය. ථූපාරාම. ඔව්. ඉතින් ඒ එතන ඉඳන් අපි ඉතාම ගෞරව උන්වහන්සේ ඒ භූමියෙන් ඉවත් කරලා ගන්නකොටත් උන්වහන්සේට වැඳලා පිරිත් වතුර
ඒ භූමියට දාලා ඒ ඒ ඒ ඒ පුණ්‍ය භූමියනොත් පස්කට අපි අරගෙන ආවා මේ විහාරය ඒ තරම් වටින පුණ්‍ය භූමියකින් හම්බුන නිසා ඒ නිසා ඒ බෝධින් වහන්සේ තමයි මේ ආගමක් දහමක් නැති මේ පිරිස විනාශ කරලා දැම්මේ ඇත්තටම අපේ හාමුදුරනේ මේ ඇයි මේ මේ බෝධින් වහන්සේ මේ කපල ඉවත් කරන්න හේතුව මොකක්ද අපේ හාමුදුරනේ මං හිතන්නේ අපේ මහත්තයෝ මෙතන වාණිජ්‍යමය වශයෙන් මේ වටිනාකම වැඩි නිසා ඔවුන්ගේ හිතේ තියෙන පරමාර්ථේ ඉටු කරගන්නට හැකියාවක් නැ බෝධින් වහන්සේ තියෙන නිසා ගල්ගමුවත් ආනමඩුවත් අතර දිවෙන මාර්ගෙ මේ ප්‍රධාන මාර්ගය මේ මාර්ගයට මුහුණලා තමයි මේ විහාරස්ථානෙ ඉදිවිලා තියෙන්නේ මේ විහාරස්ථානේ කෙරවලේ තමයි මේ බෝධින් වහන්සේ රෝපණය කරලා තිබුණේ බෝධින් වහන්සේ ඉවත් කරලා එතන යම් ඉදිකිරීමක් ඔවුන්ට සිදු කරන්න උවමනාව ඇති ඇති නැත්නම් ඒ වගේ වැඩක් කරන්නේ නැහැ නේ අපේ මහත්තයෝ නේද කවදාවත් මේ මං කියපු කාරණාව සමග ඔබ වහන්සේ එකඟද මං කියපු දේ කාරණාව හරිද හරි මං හිතනවා ඒ වගේ සිතුවිල්ලක් මේ ආගේ යටිහිතවල තියෙන්නට ඇති මන්ද මෙතන ඒ වගේ යම් කිසි දෙයක් ආරම්භ කරොත් මේ සුදුසු පරිසරයේ මේ ස්ථානේ තියෙනවා මං හිතනවා ඒ වගේ යටි දැන් මේ මේ බෝධින් වහන්සේ ඇත්තටම මේ උදවිය විසින් කපලා ඉවත් කිරීමෙන් අනතුරු ඔබ වහන්සේ ඇත්තටම නීතියේ සරණ පැතුවේ නැද්ද පැතුව අපේ මහත්තයෝ මම මේ අවස්ථාවේදී 119 එකට කතා කරලා ඒ 119 එක අපේ ගල්ගමුව පොලිසිය 119 හදිස් සේවයකින් ඇවිල්ලා මේ ස්ථානයේ නිරීක්ෂණය කරලා ඊට පස්සේ ගල්ගමුව පොලිසියට ගිහිල්ලා අපේ OIC මහත්තයාට මේ පිළිබඳව දැනුවත් කරා මගේ දායක පිරිසත් එක්ක ඉතින් එතුමා බෞද්ධයෙක් හැටියට කරන්නට පුළුවන් එතුමත් බෞද්ධයෙක් හැටියට සංවේගයටපත් වුණා ඇත්තටම දුක් වුණා එතුමත් බෞද්ධයන් හැටියට මේ වගේ දේවල් කරනවද කියලා ඉතින් එතුමාත් මේ පිළිබඳව හොයලා බලලා නිරීක්ෂණය කරලා එතුමාගේ පැත්තෙන් වෙන්න ඕන වගකීම් ටික හරි හැටි ඉටු වුණා කියලා මං විශ්වාස කරනවා මේ කාරණේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය දක්වා යන්නේ නැති ඔව් අපේ මත ඊට පස්සේ ඒ මේ ස්ථානයේ සම්බන්ධ වූ පිරිස සියලුම දෙනාම පොලිසියෙන් අධිකරණය දක්වා ඉදිරිපත් කරා ඒ අවස්ථාවේදී මේ කරපු අපරාධය පිළිබඳව අපේ මහේස්ත්‍රාත්තුමත් දැඩිසේ දුක් වුණා මම හිතන්නේ එතුමත් බෞද්ධයෙක් වෙන්නේ නැති හැටියට මම හිතන්නේ මේ මේ ප්‍රදේශවල පළවෙනිම සිදුවීම් වෙන්නන මේ වගේ බෝධින් වහන්සේ ප්‍රදේශීය විතරක් නෙමෙයි අපි හඳුනන්නේ මේ ඉතිහාසයටම ඉතිහාසයේ පුරාම ඉතිහාසයේ යම් යම් කතා තිබෙනවා තිබෙනවා නමුත් මෑත ඉතිහාසයේ මේ වගේ ඇත්තටම මේ බෝධියක් බෞද්ධයෙකු විසින් කපා ඉවත් කිරීමක් වාර්තා වෙන පළවෙනි අවස්ථාව කනගාටුවට කාරණය බෞද්ධයෙක්ම මේ කාරණේ කරපු මේ ප්‍රදේශයේ හැම සියලු දෙනාම දුක්ෙන්නේ එකයි බෞද්ධයෙක් විසින්ම අපේ මහත්තයෝ බෝධින් වහන්සේ අපි සලකන්නේ තුන්තරා බෝධියෙන් නේද බුදුහාමුදුරුව හැටියට අපි වන්දනාමාන කරන්නේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් තමයි බෝධින් වහන්සේ කියන්නේ ද වර්තමානයේ මෙර කැලෑ බෝධින් වහන්සේ නමක අත්තක්වත් කොලයක්වත් අපි කඩන්න බය බේතකට උනා ඇයි අපි එතනට වැටුනේ නේද අපි හඳුනන මිනිසාගේ පිරිහීම නේද අපේ මහත්තයෝ මනුස්සයාගේ පිරිහීම තමයි සමාජයේ පිරිහීම කියන තැන අපි යනකොට මේව අරගෙන යනවද කවදාවත් අපි අරගෙන යන්නේ අපි අඩු ගන්න අපේ මහත්තයෝ අපි මේ ඉන්න ශරීරෙවත් අපි අඩු යනකොට අරයි යන්නේ නැහැ හම්බ කරපු දේපොළ තමන්ගේ දුවා දරුවා නෑදෑයන් මේ කිසිම කෙනෙක් අපි අරගෙන යන්නේ නැහැ අපි අරගෙන යනකොට මේ ලොවින් අරගෙන යන්නේ අපි කරපු පින් දහම් හොඳ නරක පමණයි එනිසා මං හිතන්නේ ඒ මේ අපරාධය කරපු මේ ඒ මිනිස්සයන්ට එහෙම දෙයක් හිතෙන්න නැතුව ඇති කියලා මට විශ්වාසයක් තියෙනවා. අපි හඳුන මෙහෙම කරමුද? ඔබ වහන්සේත් එකඟ නම් අපි මේ අයට සමාව දෙමු. සමින්හන්සේ කෙනෙක් හැටියට තවත් කෙනෙකුට මෛත්‍රී කරන්න කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒස ධම්මෝ සනත්තනෝ මම සමාව දෙයි නමුත් අපේ මහත්තයෝ ඔබතුමත් සබහා දහම විශ්වාස කරනවා මාත් සබහා දහම විශ්වාස කරනවා යම් කිසි දවසක මා විසින් සමාව දුන්නත් මේ සබහා දහම විසින්
ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන බව අපේ මහත්තයත් දන්නවා මමත් දන්නවා මම ඒ අයට වෛර කරන්නට අවස්ථාවක් නැහැ ඒ අවස්ථාවෙත් මම බොහොම නිහඬව ඉතාම දුකින් හිටියා මට කර කියා ගන්න දෙයක් නැතුව නැත්තම් මට ඒ අවස්ථාවේදී සැරපරුස වචනවලින් ඒ අයට බැන බැඳලා බැනලා එලවන්න තිබ්බා නමුත් මම කල්පනා කරේ ඒ අවස්ථාවේදී එහෙම හැසිරුණා නම් මගේ තින භික්ෂූත්වයට අගෞරවයක් වෙනවා නමුත් ඒ වගේම ඒ අවස්ථාවේදී එහෙම හැසිරුණා නම් බෞද්ධයන් හැටියට අන්‍ය ආගමිකයන් මේ සිද්ධිය දකිනවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම 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 හැසිරුණ පරුස වචන කියනවා එතකොට ඒකේ බලපෑමක් තින්නේ බෞද්ධයන් හැටියට ඒ අය එච්චර සහසික වෙදි මං ඉවසගෙන හිටියේ බෝධින් වහන්සේගෙන් සමාව අරගත්තා මේ අය කපන වෙලේ මං හිතින් ඒ අය ආගම දහම කෙරෙහි දැනුමක් අවබෝධයක් නැති නිසානේ මේ දේ කරන්නේ සබා දහම විසින් මේ කරන අපරාධයට යම් කිසි දවසක ඒ අයටම සබා දහම විසින් මේ කරපු දේ පාඩම උගන්වාවි කියන විශ්වාසය මත තිබ්බ අපේ මහත්තයා අපි යමක් කරන්න අපි තත්ගයන්මක් බියක් බියකින් පසු වෙන අපි බෞද්ධයන් වශයෙන් වෙන්න අනතුරු අපිට පවක් සිද්ධ වෙයි කියලා ඒකවත් ඒගොල්ලෝ හිතලා නැහැ හිතලා තියෙන්නේ උන්ගේ වාණිජ පරමාර්ථය විතරයි ඒකයි කනගාටුව අපේ හැමදෙරේ දැන් මේ බෝධින් වහන්සේ දැන් දින සතියකට සති දෙකකට ආසන්න කාලයක් දැන් මේ කපල ඉවත් කරලා ඔව් දැන් අපි බලාපොරොත්තුවක් තියෙනවා නැවත බෝධින් වහන්සේ මෙතනම මේ විදිහට දලු දාලා මම එයි කියලා එහෙමයි අපේ මත් මං උන්වහන්සේ ගාවට ඒ සිද්ධිය වෙලා විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ මං උන්වහන්සේ ගාවට ගිහිල්ලා ඒ මුලින්ම කපලා තිබ්බ තැනින් මං අත තියලා මං ඇඬුව කඳුලින් මං උන්වහන්සේට ආරාධනා කරා ඔබ වහන්සේ ජයශ්‍රී මහා බෝහාමුදුරන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් නැවත තිබ්බ විදිහටම ඔබ වහන්සේ දලු දාලා වැඩම කරලා එන්න කියලා මං අදිස්ථානය කරා මං විශ්වාසයක් තියෙනවා නැවත උන්වහන්සේ තිබ්බටත් වැඩිය හොඳට දලු දාලා ලස්සන්ට මේ පුණ්‍ය භූමිය අලංකාර මේ ප්‍රදේශයටම සෙතසුව සලසන්නට උන්වහන්සේ නැවත දලු දාලේ කියලා මගේ විශ්වාසයක් තියෙනවා අපේ මහත්තයෝ මේ විහාරස්ථානේ මොනවාද නවීකරණ කටයුතු සිද්ධ වෙන්නේ අපේ ආන්දරණේ ඇත්තටම අපේ මහත්තයෝ මේ අපේ දායකය එකතු වෙලා පළමු කොටම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට වැඩ සිටින්නට සංඝාවාසයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් ඒකෙත් තාම වැඩ කටයුතු සම්පූර්ණ වෙලා නැහැ. අංග සම්පූර්ණ විහාරස්ථානයේ තින් තාම ආරම්භ කරා විතරයි. කිසිම අඩු ගානේ පිටින් එන කෙනෙක්ට තමන්ගේ සනීප ආරක්ෂක කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නවත් තැනක් නැහැ. චෛත්‍ය රාජානන් වහන්සේ ඒ වගේම විහාර මන්දිරයක් ඒ වගේම ධර්මශාලාවක් අපි මේ මීට පෙර අපි ඉතින් මගේ දැඩි අරිස්ථානයේ යුක්තව මම රුපියල් අපේ දායකයට එකතුල කොහොම හරි ඒ අයට ශක්තියක් නැති වෙන්න පුළුවන් මගේ ගමේ ඉන්නේ ගොඩක් පිරිසක් මගේ දායකයා ඉන්නේ ගොවිතැන්පත් කටයුතු ඉෂ්ට සිද්ධ කළා තමන්ගේ ජීවිකාව සම්පූර්ණ කරගන්න අය ඒ අය පුළුවන් විදිහට අපේ මාත් එක්ක කතා කරනකොට අපේ හැඳුන්නේ අපිට ආර්ථික වශයෙන් අපහසුයි තමයි. නමුත් අපිට පුළුවන් විදිහට අපේ ධර්මශාලාව හදමු කියලා දෙමහල් ධර්මශාලාව ඉදි කරන්න මුල්ගල තිබ්බා. දැඩි අදිෂ්ඨාන යුක්තව නමුත් එය ඒ ආකාරයට ඉදි කරන්නට අපේ මාත්‍යෝ මම මුල්ගල තිබ්බේ මේ ගමේ දහම් පාසලක් නැහැ. බොහෝ දෙනෙක් පුංචි ළමයි දහම් පාසල් යන්නේ නැහැ. ඒ අයට දහම් අධ්‍යාපනයක් නැහැ. පාලි කියන භාෂාව පිළිබඳව දැනුමක් අවබෝධයක් නැහැ. ඒ වගේම සිල් සමාදන් වෙන උපාසකයට සිල් සමාදන් වෙන්නට හැකියාවක් නැහැ. විහාරස්ථානයේ වැසිකිලි පද්ධතියක් නැහැ. ඒ වගේම ඒ අයට ඇවිල්ලා සිල් සමාදන් වෙනකොට ඉන්නට හරිහමං ශාලාවක් නැහැ. ඒ නිසා තමයි මම කොහොමාරි පුළුවන් විදිහට කණු හරි නගලා මේ ධර්මශාලා යටතට්ටු හරි හැකියකමනින් නිර්මාණය කරගන්නවා කියන දැඩි අදිස්ථානයෙන් මුල්ගල තියලා දවස් 3ක් ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. එන අපේ හැමෝටම අපි අවසරයි අපි පිටත් වෙන්න සූදානම් වෙනවා. ඔබ වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ නමක්. ඔව්.
හරිම ප්‍රියමනාපයි ඒ වගේම ඉතමත් උනන්දුවෙන් යුතුව මේ පන්සල ගොඩනගාගෙන යනවා දකින්න බලන අයත් ඔබ වහන්සේට උදව් කරාවි අපේ ප්‍රාර්ථනාවත් එයයි ඒ වගේම මමත් දෙයක් කියන්න කැමතියි අපි හාමුදුරනේ මේ වගේ භික්ෂුන් වහන්සේලාට මේ තරුණ භික්ෂුන් වහන්සේලාට අපි උදව් කරන්න ඕනේ ප්‍රදේශවාසීන් අපේ බෞද්ධයෝ අද ඇත්තටම අපේ භික්ෂු ශාසනයක් අද පැවතගෙන ඉන්නේ මේ ඔබ වහන්සේලා වගේ තරුණ භික්ෂුන් වහන්සේලා මේ ශාසනය වැළඳ ගන්න නිසා එහෙම නොවුණා නම් මේ ප්‍රදේශවාසීන්ට වෙන්නේ කොමක්ද අපේ බෞද්ධ උරුමය ඉදිරියට කරපින්නගෙන යන්නේ ඔබ වහන්සේලාගේ ඒ අනුභවය මම ඇතුළු මගේ නාලිකාව බලන සියලුම දෙනාම මේ හිතින් යුක්තව ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරා වැටෙන්න එපා අපේ හඳුරන්නේ වැටි වැටි නැගිටි අපේ බෞද්ධයව ශක්තිමත් කරමු බෞද්ධය පමණක් නොවේ අපේ සකල ශ්‍රී ලාංකිකයන්ව ශක්තිමත් කරන්නට ඔබ වහන්සේට වරම අදිෂ්ඨානය සියලු දේවල් ශක්තිය ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් මේ නාලිකාව බලන සියලු දෙනාට විශේෂයෙන්ම ඔබතුමා අපේ විහාරස්ථානයේ සහ සම්බන්ධ වෙලා අපේ මහත්ය ඔබතුමත් එක්ක අප මහත්යත් එක්ක විහාරස්ථානයේ සහ සම්බන්ධ වෙලා මේ පිළිබඳ හොයලා බලලා මට ශක්තියක් උනේක පිළිබඳව අපේ මහත්යට ඇතුළේ අනිත් සහෝදරයාටත් අනේක වාරයක් පුණ්‍ය ආනමෝදනා කරනවා ජය ශ්‍රී මා බෝ හාමුදුරංග ආශිර්වාදයෙන් දලදා හාමුදුරංග ආශිර්වාදයෙන් දීර්ඝාස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නැවත ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය රැක ගන්නට ඔබතුමාල කරන මේ මහගු මෙහෙවර පිළිබඳව ඔබතුමාල ගැන මම සතුටටපත් වෙනවා ඒ වගේම පින්හා දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා දැන් අපේ මාමගේ නම පොඩ්ඩක් කියමුකෝ මගේ නම මාටින් මාටින් මාමා මාටින් මාමා තමයි මේ ප්‍රධාන දායක මහත්මයා මේ විහාරස්ථාන භූමිය පූජා කරන්න ඔබතුමාද ඔව් මං ඇතුළු මගේ සහෝදරයෝ 10 දෙනෙක් ඉන්නවා ඔව් ඒ 10 දෙනාගේම කොටස් පූජා කරලා තියෙනවා හා මේ වාණිජ වටිනාකමක් තියෙනවා ඇත්තටම මෙතන හොඳ තැනක් නමුත් තමන්ගේ බෞද්ධ සිතුවිලි සහ මේ ප්‍රදේශයට විහාරස්ථානයක් නැති නිසා මෙතන විහාරස්ථානයක් ගොඩනගන්න හිතනවා හිතනවා දැන් මේ ඉඩම අත්පත් කරගන්නටද උන්ට උවමනාව තිබුණේ ඇත්තටම මේක දැන් අපි මේ ඉඩම මෙතන ඉඳලා අර වෙලට යන කල්ම තියෙනවා ඔතන මේ පොඩි කෑල්ලක් අර තාරපාර පැත්තට පොඩි කෑල්ලක් තියෙනවා ඕක ගන්න ඔය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉල්ලුවා කවදින් ඉල්ලුවාම එයා අපිට දැනගන්න ලැබුණා මෙතන හෝටලයක් දාන්න හදනවා කියලා හා මෙතන හෝටලයක් දාන්න ඔව් ඒ පොඩි කැලේ හෝටලයක් හදන්න කියලා ඉතින් හෝටලෙකුයි පන්සලෙකුයි දෙකක් කරන්න බෑනේ අපි කිව්වා ඒක ඉතින් එහෙම ඒක අයිති ඒගොල්ලන්ට අයිතිත් නෑ අපට අයිතිත් නෑ ඒක නිකන් හිස් පිට්ටනියක් ඕක අපි දන්න ද කාලි මම මේ 1948 මං ඉපදිලා තියෙන්නේ මේ බිමේ තමයි මං හැදිලා වෙඩිලා තියෙන්නේ ඒ කාලේ ඉඳලා ඔක නිකන් ලුණු පිට්ටනියක් අයිතිකාරයෝ නෑ ඔකට ඉතින් අපි කිව්වා අපිට ඉතින් මේ පන්සලට ඒක දෙන්න කියලා දෙන්න කියාම එයා ඒකට උරණ වුණා උරණලා එයා ඒක සංවිධාන කටයුතු කරන්න පටන් ගත්තා කරලා ගමේ යන්කිසි කොටසකුත් ඒකට එකතු වුණා එයාට පක්ෂග්‍රාහී පිරිස පක්ෂේ කට්ටිය එකතු වෙලා ඉතින් ඒගොල්ලෝ දිගින් දිගටම ඉදමට බලපෑම් කරන්න පටන් ගත්තා අපි ඉතින් ඊට පස්සේ මේක රාජකාරී මට්ටමකින් විසඳා ගන්න කියලා දිසාපතිතුමාට කිව්වා පොලිසියට කිව්වා ඩියෝ නෝනාට කිව්වා ඉතින් ඒ කියලා පහණයක් නැතුව ටික කාලයක් හිටියා ඉතින් අපි ඔය බෝධින් වහන්සේ දායක ටිකුතු වෙලා වාහනයක් මෙහෙම සරසාගෙන ගිහින් මේ පෙරහැරින් තමයි අනුරාධපුරේ ඉඳලා වැඩමෙව්වේ ඔව් ඒ වැඩම වල අපි දායකව ටික ඉක්ුතු කරලා ලොකු පෙරහැරක් කරලා ගෙනාවිදී මතන රෝපණය කෙරුවේ රෝපණය කරලත් මං හිතන්නේ දැන් අවුරුද්දකට වැඩි ඊට පස්සේ මොකද මේ අවුරුද්දකටත් වැඩි කාලෙකින් පස්සේ මේ බෝධින් වහන්සේ විනාශ කරලා තමයි අපටත් හිතා ගන්න බැරි ඔව් ඊට පස්සේ ඉතින් අපටත් ඒක හිතා ගන්න බෑ මොකද මේ වුනේ කියලා මටත් මේ අපි මේ ළමේ කෝල් එකක් දීලා කියලා මෙහෙම කට්ටියක් ආවා ඉතින් බෝධිය කපනවා කියලා. ඔව්. ඊට පස්සේ මහත් විජහට ආවා ඉතින් බාලා ඉතින් ඇත්තම හරි දුකයි.
කීතු කීතු කපලා බෝධින්න හන්සේ ඔව් වේදනාව තිබෙනවා අපේ ස්වාමීන් වහන්සේ මැදිහත් වෙලා කොල්ල බේරා ගත්තේ ඇති බෝධින්න වහන්සේ බෝධින්න වහන්සේ රැකගන්න අපේ ස්වාමීන් වහන්සේ විතර වඩා තීන්නක් ගත්තා නම් එතන මිනි මරුමක් ඇති වෙනවානේ ස්වාමීන් වහන්සේට මොන හරි කරදරයක් කරන අපේ කොල්ල බලන්නේ නැහැනේ ඉතින් ඒ නිසා ඉතින් දුකයි ඕන්ටිති සබා ධර්මෙන් දඬුවම් දෙයි අපිත් ප්‍රාර්ථනා කරනවා මේ කාරණේ අල්ලාගෙන නැවත වතාවක් ගමේ විරසකයක් ඇති නොවේවා කියලා. ඒ වගේම මාටින් මාමා ඒ වගේම මේ අපේ හාමුදුරු මේ පිරිසත් එක්ක නැවත සමගියෙන් සහජීවණයෙන් කටයුතු කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහනේ අරමුණ අපේ නැවත මේ වගේ දෙයක් නොවෙන්නට. අපි රැකගත යුතු දේවල් නේ. දේවල් අපේ බෞද්ධ ධර්මය. ඔව් ඔව්. අපි ස්වාමීන් වහන්සේ ගැන කියන්න ඕනේ. අපි පන්සලට දායකත්වයේ ලැබලා නැති අයට යම්කිසි කරදරයක් මරණයක් ලෙඩක් දුකක් වෙච්ච තැන් වලට පවා උන්වහන්සේ වැඩලා පිරිත් කරලා පිරිත් නූල් බැඳලා ඒ කටයුතු තුන්වහන්සේ මේ සමාජිකයේද නැද්ද කියන්නේ නැතුව බලන්න නැතුව ඒ වැඩ කරපු මේ ගමේ කරන පිරිත් පැන් පිරිත් කරලා මේ ගමේ මුළු ගමටම පිරිත් පැන් ඉස්සා ඔව් ඒ වගේ යතිවරයන්න් වහන්සේ නමක් ඔව් ඔව් ඒ කියන්නේ මේ ගම වෙනුවෙන් කැප වෙලා ඉන්න දායකයද නැද්ද කියන ප්‍රශ්නයක් උන්වහන්සේට නැහැ අපිට ඒ බව තේරුණා අපේ මේ ගම රැකගන්න ගමට ආපුවාම මේ පන්සලට ආපුවාම අපිට තේරුණා හරිම සිල්වත් ඔව් ආකාරයට වෙසෙන ආකාරය. ඔව්. ඉතින් උන්නාසයට අපි හරිනම් උන්නාසලා රැක ගන්න ඕනේ නැද්ද අපි? අනිවාර්යෙන්. ඔව්. මේ බෞද්ධ ධර්ම ඉස්සරහට යන ඔව්. භික්ෂුන් වහන්සේලා අපි රැක ගන්න ඕනේ. මේ වගේ අඩන්තෙට්ටම් කරලා මේ වගේ සාපරාධී ක්‍රියා කරලා උන්වහන්සේලාට මේ බෞද්ධ ශාසනය එපා කරලා අපි ගියොත් ආයි කවුද මහාන වෙන්න දෙන්නේ? මේ ශාසනය කවුද ඉදිරියට අරන් යන්නේ? ඔව්. මේවා ඉතින් කාටද තේරුම් කරන්නේ? කියලා වැඩක් නැහැ ඉතින්. අපි ප්‍රාර්ථනා කරනවා මේ පන්සල් භූමිය ඉදිරියේ දියුණු වේවා වැඩි දියුණුවටපත් වේවා මේ වගේ දේවල් අපිට ඇහෙන්නට අහන්න බලන්නවත් නොලැබේවා නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අවසරයි මාටින් මාමා මේ ඉන්නේ මේ දායක සභාවේ සභාපතිතුමා ඇතුළු පිරිස ඔව් දැන් මේ පන්සලෙන් සෙතක් සාර්ථක ගමට උදා වුණා අපි ගොඩ මොකද මේ මට ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද මේ ගමේ ලොකු මෙහෙවරක් කරනවා හාමුදුරුවෝ ලොකුවට මේ දරුවෝ ආගමට සම්බන්ධ කරන්න ඔට්ටු වෙනවා ඒ කියන්නේ මව්පියන්ගේ වටිනාකමවත් නොදන්න දරුවෝ වාගේ ඉන්නවනේ ඒ ළමයි ගෙන්නාගෙන මේ පහුගිය කාලේ තුල මම දැක්කා මේ හවසට අපි කාටත් ඇහෙනවා මේ පිරිත් පුරුදු කරනවා ළමයිට මේ උන්නාන්සේ අපේ හාමුදුරුවෝ මේ ළමයිට පිරිත් පුරුදු කරනවා ළමයි ලස්සන්ට පිළිවෙලට වාඩි කරවලා ඒ ළමයිට කොළ මුද්‍රණය කරලා දීලා තියෙන අපිරිත් තියෙන ඒවා අවුරුදු 18න් 15 ළමයි ටිකක් හිටියේ ඒ ළමයිට ඉතින් කියලා දෙනවා ඒ ළමයි හාමුදුරුවොත් එක්ක පිරිත් කියනවා ඒවා මේවට අකමැති වෙලාද මේ වැඩේ කරේ ඔව් ඉතින් සමහරක් ඒක කරදරයක් කියලා කියනවනේ පිරිත් තියෙන එක දැන් අපිටත් ඒක තමයි කනගාටුව අහලා පහලා ගම්වල ඈත ගම්වල එහෙම අපි ගිහිල්ලා බලද්දි මේ කාලේ හැමතැනම පිරිත් සද්දය එනවා. ඉතින් ඔක්කොටම පිරිත් හොඳයිනේ. අපිට සැනසීමට තියෙන්නේ එච්චරනේ. නමුත් ඉතින් ඒක කරදරයක් කොට සලකනවා සමහරක් අය. මේ හාමුදුරුව මෙතෙන්ට වැඩම කරායින් පස්සේ විශාල තරුණ පිරිසක්, ළමයි පිරිසක් මේ ස්ථානෙට ඒක රාශි වුණා. ඒ වගේ තමයි දැන් අද ගත්තාම මේ ගමේ මේ එකම ගමකවත් මහින්ද නැහැ. ඒ ප්‍රවණතාවේ නැහැ.
පොඩි ළමයෙකුට කිව්වොත් එහෙම දානේ කෙනාවගෙන් පස්සේ පුතේ දානේ අරපන් කිව්වොත් මේ ළමයා හොඳට දානේ අරන. අද ගමේ ඉන්න වැඩිහිටියෙකුටවත් ඒක අංග සම්පූර්ණ හරියාකාරව කරන්න බෑ. ඒ තරම් මේ ස්වාමීන් වහන්සේ ඒ ආගමික වතාවත් කටයුතු මේ ළමයිට පුරුදු කරලා තියෙනවා. විශාල සේවයක් මේ ගමට මේ පන්සල හරහා කරගෙන යනවා. විශාල වශයෙන්ම අර තරුණ පිරිස්නේ දැන් අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ. දැන් ඒ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන ඒ પરම්පරාවම ඒ පොඩි දරුවගේ ඉඳලා ඒ අය මත්ද්‍රව්‍ය පැත්තට යොමු වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරලා මේ හාමුදුරුව පැත්තට යොමු කරගත්තා. හවස් වෙනකොට සුදු ඇඳුම ඇඳලා පොඩි එකාගේ ඉඳලා අර පඩිපෙලක් වගේ ඒ ළමයි තරුණ අය මේ පන්සලට මේ හාමුදුරුවත් එක්ක ඒකරාශි වෙලා හරිම ඒකට වචන නැහැ ඒ කියන්නේ. ඒ තරම්ම මෙතන මේ මේ ඔක්කොම ඒකරාශි වෙලා සුදු ඇඳුම ඇඳලා ලස්සනට මෙතනේ වතාවත් ටික කරගෙන ආවා. ඒ ආශිර්වාදේ එක මිනිහෙක් විහිං විවිධාකාර විදිහට සංවිධානාත්මකව මිනිස්සු කීප දෙනෙක් හැබැයි එකතු වෙලා ඉන්නේ එක එක පවුලේ පවුලේ අය තමයි. ඒ ටික එකතු වෙලා ඉවරලා මේ ඒකරාශි වෙලා සහජීවණයෙන් කරගෙන ගිය මේ සේවය විනාශම කරලා දැම්මා. කටන පින්කම තිබුණ දාට පහුවෙනිදා තමයි මේ බෝධිනාන්ති විනාශ කරලා දැම්මේ. අදාහ ගන්න බැරි ඛේදවාචකයක්. මේවායි ඛේදවාචක අපි නම් අහුදුට ප්‍රමාණිකවත් නැහැ. මේ ලංකා ඉතිහාසෙවත් නැහැ මේක. මේවා දෙයක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැබැයි මේවට නිසි දඬුවම් දීලා නීති හරියටම ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.